අපි ඊයේ දිනේ දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක් මිය ගිහිල්ලා තියෙනවා. මොකද කලින් දවසේ තිබ්බ විරෝධතාවයට සහභාගීලා. හැබැයි අපි දැක්ක ජනතා විමුක්ති පෙරමුණ මේ අනුර කුමාරලාගේ ඉන්න ටිල්වින් සිල්ලලා මේ කට්ටිය දැන් මේක ආණ්ඩුවට හා පොලිසියට තමයි දාන්නේ. මේ ආණ්ඩුවයි පොලිසියයි තමයි මේ සමාජිකයව මරලා තින්නේ කියන එක තමයි මේ දැන් ටිල්වින් සිල්ලලා පෙන්වන්නේ. එතකොට අපි අහනවා අතීතෙත් ඔහොමයි. අර 88 89 කාලේ අහපම අපි දන්නවා. මොකද එදත් ওই වගේ තමයි අහිංසක රටේ හිටපු තරුණයන්ව බිල්ලට දීලා මේ සෙට් එකම හැංගුණා. රෝහණ විජේවීරත් කරේ ඕකනේ. රෝහණ විජේවීරත් ඉන්න තරුණ කොල්ලෝ ටික මේ කුලප්පු කරලා තියලිවරලා ගිහිල්ලා රට වටේ තැන් තැන් වල හැංගුණා. හැබැයි දැන් අපි දැක්ක පහුගිය කාලේ එක එක ගම් හදාගෙන නම් දාගෙන අරගල කරුවන් වගේම මේ ජනතා විමුක්ති පෙරමුණේ සමහරක් සමාජිකෝ එක එක නම් දාලා තිබ්බා. අර ගම මේ ගම කිය කියා දාලාද බෑ. හැබැයි දැන් ටවුන් හෝල් එකට මෙහෙ බස් එක නැග්ගම ටවුන් හෝල් යනකොට බස් එකේ කොන්දොස්තර අහන අනුර කුමාර හැංගුණු ගම බහිනවද 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 කියලා. අපි බැලුවා මේ මොකද්ද කියලා. සමහරක් අය තියෙනවා මේ කියනවා මේ පචයනාපු තැන ගන්න. ඉතින් මේ වගේ තත්ත්වයකට ජනතා විමුක්ති පෙරමුණ ඇදගෙන වැටුණා. අපි හිතුවා ආපු රැල්ලට මේ අනුර කුමාර මේ වෙනකොට ජනාධිපති වෙලා කියලා. හැබැයි දැන් ජනතා විමුක්ති පෙරමුණේ රැල්ල හබක්. ඒක ඒ අයම විසින් විනාශ කරගත්ත. මොකද රට පුරා තිබ්බ මේ රැස්වීම් වලට අපි හිතුවා මුළු ලංකාවම එයි කියලා. එදා බලන් ගියාම ඇවිල්ලා හිටියේ 4000ක් 2000ක් ඇතුළු සීමාවේ කට්ටියක් තමයි. අර පොඩි තැනක 2000ක් විතර දාලා පුරවලා තමන් ජනාධිපති කියලා පෙන්නවා රට වටේම. හැබැයි අපි දැක්කා එදා ආපු අනුර කුමාරව විශ්වාස කරගෙන ආපු ඒ පාක්ෂිකයන්ව අතරමං කරලා අනුර කුමාර කඩයක් කඩාගෙන ඇතුළට දුවලා කඩේ හැංගුණු කුමාරයා විදියට රඟපාන. ඉතින් ඒක නිසා මේ කඩේ හැංගුණු අනුර කුමාර අපේ කඩේ නම් හිටියේ නෑ එදා. වෙන කොයි හරි කඩේක හිටියද කියලා අපි හොයලා බලන්න ඕනේ. ඉතින් බේරේ අහිංසක මිනිසුන් එදා නෑවුවා. බස්ස නෑවුවා. හැබැයි බේරේ කුණු වතුර වලින් ජනතා විමුක්ති පෙරමුණේ ආදරණීය කට්ටිය ආපු මේ අනුර කුමාරව විශ්වාස කරලා ආපු කට්ටියට බේරේ වතුරෙන් නාල යන්න සිද්ධ වුණා. ඉතින් ඒක තමයි කියන්නේ අර දිට්ඨ ධම්ම වේදිනිය කර්ම පරිසම් දෙනවා කියන්නේ. ඕකට තමයි. මොකද 88 89 කාලෙත් කරේ රට පුරා ගිනි තියලා අහිංසක තරුණයන්ව බිල්ලර දීලා අහිංසක තරුණයෝ එදා මිය ගියා විශාල සංඛ්‍යාව. හැබැයි ඒකෙම තවත් කොපියක් තමයි මේ අනුර කුමාර කරන. හැබැයි එදා අනුර කුමාර බය වුණා. වෙන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරුණා. තමන්ගේ පාක්ෂිකයන්ව තමන්ට අඳුන ගන්න බැරුණා. තමන්ගේ ජීවිතේට ලොකු තර්ජනයක් කියලා තියෙනවා කියලා තමන් දැනගත්තා. තමන් මොකද කරේ? ළඟම තිබ්බ කඩේ රෝල ගේට්ටු කඩාගෙන ඇතුළට ගිහිල්ලා හැංගුණා. එතකොට මේ කඩේ අස්සේ හැංගුණු කුමාරයා තමයි මේ 2025 ජනාධිපතිවරණයට මේ රට බාරගන්න ඉල්ලන්නේ. ඉතින් කඩේ අස්සේ හැංගිච්ච කුමාරයා කොහමද රටේ මිනිසුන්ව බාර දෙන්නේ? මේ වගේ හැංගෙන නායකයන් කොහමද ඉදිරි අනාගතේ රටක් කරගෙන රට බාරගන්නේ? ඉතින් ඒ නිසා අපි විශේෂම කියන්න ඕනේ. දැන් අපි මේ දවස් ටිකේම අපි දකිනවා අපේ රටේ වගේම විදේශ රටවල් වලත් මේ භූකම්පන ඇති වෙනවා. ඉතින් අපේ අර මේ ඉස්සර අපි අර පොඩි කාලේ ඔය සමහරක් වචන එහෙම කියනකොට අපි දන්නවා මේ සමහර මිනිස්සු කියනවා යකෝ පොළොව පැලෙන බොරු කියන්න එපා. එහෙම ගාලා කියනවා. පොළොව පැලෙන බොරු කියන්න එපා කියලා. ඉතින් මේ අනුර කුමාර දැන් මේ රට වටේම ගිහිල්ලා බදුල්ල පැත්ත වැල්ලවාය පැත්ත ඔය දකුණු පැත්ත ඔය හැම පැත්තම ඌව පලාතේ ඔය හැම තැනකම රැස්වීම් තියාගෙන කියන්නේ. ඉතින් මේ මිනිස්සයා මේ කියන කෙබර වලට තමයි වැල්ලවායටත් භූකම්පන ආවේ. ඉතින් මේ පොළොව උහුලන්නේ නැහැ මේ මිනිස්සයා කියන බොරු. ඉතින් ඒ නිසා තමයි මේ පොළොව කම්පණය වෙලා දැන් පෙන්නන්නේ. මෙන්න මේ මිනිස්සයා මේ කියන බොරු රටේ ජනතාවට තේරෙන්නේ නැත්තේ ඇයි කියන එක තමයි මහ පොළොව අනුතුරක් අඟෝල පෙන්වන්නේ. ඉතින් ඒක තමයි අනුර කුමාරට විශේෂම අපි කියන දේ. මොකද රටක් හදන්න කතාව. හැබැයි හැංගෙන්නව කඩවල් කඩාගෙන තමන්ගේ පාක්ෂිකයව අතරමංගල අවසානේ මොකද වුනේ? අනුර කුමාරව විශ්වාස කරලා ආපු එක්තරා මිනිහෙක් ඊයේ මිය යනවා. අනුර කුමාරගේ පාක්ෂිකයෙක් මිය යනවා. මේකට සම්පූර්ණම වග කියන්න ඕනේ ජාතික ජනබල වේගය. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ. මේක සම්පූර්ණම වග කියන්න ඕනේ. මොකද මේ අහිංසක මිනිසුන්ව පාරට බස්සලා මේ මිනිසුන්ට බොරු කියලා මේ මිනිසුන්ව කුලප්පු කළා. අවසානයේ මිනිස්යාගේ දැන් මරණය මතින් නැවතත් බලයට එන්න උත්සාහ කරන. දැන් අර පහුගිය කාලේ තිබ්බ රැල්ල ඉවරයි. දැන් ඔන්න සමාජිකයෙක් මිය ගිහිල්ලා තියෙනවා. දැන් මේ මිය ගිය සමාජිකයගේ දේහය කරේ තියාගෙන මේ මිනිය කරපින්නාගෙන අනුර කුමාර ටිල්වින්ලා ලාල් කාන්තලා එතකොට නලින්ලා මේ සෙට් එකම දැන් මෙන්න මේ මිනිය තමයි මාකට් කරන්නේ. අර මැරිච්ච මිනිස්යාගේ මිනිය මාකට් කර කර දැන් යනවා. මේකට වග කියන්න ඕනේ මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා. මේකට වග කියන්න ඕනේ පොලිසිය කියලා ශ්‍රී ලංකා පොලිසියට ඇඟිලි දික් කරනවා. ශ්‍රී ලංකා පොලිසියට තියෙන්නේ රටේ රාජ්‍ය ආරක්ෂා කරන්න. එතකොට මේ මෙගොල්ලෝ මොකද්ද කරන්නේ? ජනාධිපති ලේකම් කාර්යාල වගේම ජනාධිපති
නිල නිවස වට කරන්න ලෑස්ති වුණා. එතකොට ඒක රාජ්‍ය විරෝධී ක්‍රියාවක්. තමන් සාමකාමී උද්ඝෝෂණයක් කරන තමන්ට තියෙන ඕනතරම් තැන් ඒ තැන්වල ඒ විදිහට සාමකාමීව වෙන්දර කරලා යනවා කරලා යනවා. මෙයාලා බැලුවේ අර ගෝඨාභය රාජපක්ෂර දාපු සෙල්ලම රනිල් වික්‍රමසිංහනත් දාන්න. හැබැයි රනිල් වික්‍රමසිංහ ඒ සෙල්ලම් ඔක්කොම පහු කරලා ආපු ජනාධිපතිවරෙන් මේ රටේ ඉන්නේ. ඒක නිසා රනිල් ගෝගම හදන්න නම් ටිකක් කල්යයි. රනිල් ගෝගම හදනවා නම් අර කූඩාරම් ගහගෙන తాවකාලික කූඩාරම් නම් ගහන්න එපා. එකපාරම සදාකාලික අත්තිවාරමක් දාන්න වෙනවා. මොකද රනිල් වික්‍රමසිංහ ඉතුරු මේ රටේ මේ ජනාධිපතිවරයා ඉතුරු අවුරුදු දෙකක් ඉඳලා සමහරක් ඉඳ 2025 ත් ඔහු බලයට පත් වෙලා යන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ හදන කූඩාරමක් හදන අට්ටාලයක් බොහොම ශක්තිමත්ව හදන්න. මොකද මේ ජනාධිපතිත් එක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එක්ක දාපු සෙල්ලම් දාන්න බෑ. මොකද ඔහු මේ රටේ දැන් පොඩ පොඩ ප්‍රශ්න විසඳුම් දීගෙන යනවා. එතකොට එහෙම අවස්ථාවක රටේ ජනතාවට දැන් ගෑස් පෝලිම නැහැ, තෙල් පෝලිම නැහැ, යම් යම් විදිහට භාණ්ඩවල වැඩිවීමක් තියෙනවා. අපි ඒක නැහැ කියන්නේ විදුලි බිලේ වැඩිවීමක් තියෙනවා. ඒව ඉදිරි කාලයේදී අඩු කරන්න මේ රටේ ජනතාවට සහන දෙන්න ටික කාලයක් අපි මේ රට මේ යන විදිහට යන්න දීලා බලන් ඉන්න ඕනේ. රටේ ඉන්න ඒ නායකයන් දැන් මේ රට විනාශ වෙලා තිබ්බ වෙලාවේ රට බේරගන්න මේ අඬ ගහපුවම අනුර කුමාරලත් හැංගුණා, මේ අනිත් නායකොත් හැංගුණා. හැබැයි මේ රටේ මේ ප්‍රශ්නේ දැන දැන මේ ප්‍රශ්නේ බෙල්ල තිබ්බ එකම නායකයා තමයි රනිල් වික්‍රමසිංහ කියන ජනාධිපතිවරයා. එතකොට ඔහු මේ කරගෙන යන කාර්යභාරයට රටේ ජනතාව විදිහට පක්ෂ භේදකින් තොරව අපි සහයෝගය දෙන්න ඕනේ.